ගන්න තියෙන ඉහළම තීරණය ප්‍රමුඛම තීරණය අපේ වෘත්ති අයිතිවාසිකම් දිනා ගන්න ඕන ඇත්ත පුරප්පාඩු පුරවන්න ඕන ඇත්ත වැටුප් විෂමතා ඉවත් කරන්න ඕන ඇත්ත අපිට මේ සේවයේ ඉහළට යන්න බාධා තියෙනවා මානව සම්පතක් හැටියට වර්ධනය වෙන්න දියුණු වෙන්න බාධා තියෙනවා ඒවා ඉවත් කරන්න ඕන මාලිමාවේ ආණ්ඩුවක ඒවා ඉවත් කරනවා දැන් කෙටියෙන්ම කිව්වොත් අපි මොකද්ද කරන්නේ ප්‍රතිපත්ති දෙකයි අපේ තියෙන්නේ එකක් මානව සම්පත්වල වර්ධනයට තියෙන බාධා ඉවත් කිරීම එහෙනම් සෞඛ්‍ය සේවයේ වර්ධනයට තියෙන බාධා ඉවත් කරන්න ඕන හෙද සේවයේ වර්ධනයට තියෙන බාධා ඉවත් කරන්න ඕන කසිකබල් උපාධි දීලා හරියන්නේ නැහැ ඒවා බාධා ඒවා ඉවත් කරන්න ඕන සමස්ත ජනතාවගේ වර්ධනයට තියෙන බාධා ඉවත් කරන්න ඕන එක එක දෙවෙනි එක ඔයගොල්ලෝ දැන් ආර්ථිකයට සම්බන්ධයි උල ආර්ථිකයට සම්බන්ධයි කෑ ගහන්නේ මදි කියලා ආර්ථිකයට සම්බන්ධයි තමන්ගේ සාධාරණ පංගුව හම්බෙන්නේ නැහැ එහෙනම් ඔය දෙක විතරයි අපිට කරන්න තියෙන්නේ මේ රටේ මානව සම්පත්වල වර්ධනයට තියෙන බාධා ඉවත් කරලා ඒවා දියුණු වෙලා ඉස්සරහට යන්න අරින එක දෙක ඒ මානව සම්පත් ආර්ථිකයට සම්බන්ධ වුණාම තමන්ගේ සාධාරණ පංගුව ඒගොල්ලන්ට ලැබෙන එක සාධාරණ පංගුව ලැබුණා නම් වැඩ වර්ධනය තියෙනවද ඔයගොල්ලන්ගේ සාධාරණ පංගුව ඔයගොල්ලන්ට හම්බුණා නම් ඔයගොල්ලෝ වැඩ වර්ජනය කරනවද වැඩ පෙඩි කරපන් කියලා නෑ නෑ ඔයගොල්ලෝ මානව සම්පත් විදියට ඉස්සරහට යන්න බාධාව නැත්තම් උපාධිය දරගෙන ඒකේ තවත් ඉස්සරහට යන්න බාධාව නැත්තම් මොකටද අරගල එහෙනම් අපිට බලය ඕන කරන්නේ අපි හැමෝටම මාලිමාව ගේන්න ඕන ඔන්න ඔය වැඩ දෙක සඳහා එකක් මානව සම්පත්වල වර්ධනයට තියෙන බාධා ඉවත් කරගන්න ඕන අනික අපි ආර්ථිකයට සම්බන්ධ වුණාම මානව සම්පතක් විදියට අපිට ලැබෙන්න ඕන අපේ ආර්ථිකයේ සාධාරණ පංගුව ඔච්චරයි ඒ වෙනුවෙන් රාජ්‍ය බලයක් තමයි අපිට ඕන ඒක කවදාක්වත් හම්බෙන්නේ නැහැ පීඩිතයන්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ රාජ්‍ය බලයක් නොවි ඒක හම්බෙන්නේ නැහැ මෙච්චර කල් හම්බුනේ නැත්තේ ඒකයි එහෙනම් දැන් මේ අපි එළඹිලා තියෙන්නේ තව මාස දෙකකින් අපිට අවස්ථාවක් එනවා ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිත පන්තියේ පීඩිත ජනයාගේ රාජ්‍ය බලයක් පිහිටවන්න අවස්ථාවක් ඒකට සමාජ වටපිටාවක් හැදිලා තියෙනවා අපි කාගෙත් වගේම වෙන්නේ මෙන්න මේක ජයග්‍රහණයට පත්කරන අකණ්ඩව මේ මාස දෙක තුන අපේ හඬ අවදි කරන එක අපි කතා කරන්න ඕන අපිට හම්බෙන හැට මේක කියන්න ඕන අහල පහලට කතා කරන්න ඕන ගමේ තියෙන කොට්ටාස සභාවට සම්බන්ධ වෙන්න ඕන ආයතනයේ තියෙන උරු සමිතියට සම්බන්ධ වෙන්න ඕන ආයතනයේ තියෙන උරු සමිතියේ ඒ ලයින් එකේ අපි වැඩ කරන්න ඕන සාමාජිකත්වයේ ශක්තිමත් කරන්න ඕන ඒ තුලින් විතරයි අපිට මේක කරන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ බලයට ආවට පස්සේ අපිට උරු සමිති ප්‍රගතිශීලීත්වය සහිත උරු සමිති නැතුව මේක කරන්න බෑ වැඩ කරන පන්තිය සහාය නැතුව කරන්න බෑ වැඩ කරන පන්තියට දැනෙන්න ඕන මේ පාලනය අපේ වැඩ කරන පන්තිය අපි දෙන සාධකය තමයි ඔයගොල්ලන්ට දැනෙන්න මේක වැඩ කරන පන්තියේ අපේ ආණ්ඩුවක් පාලනයක් කියන එක දැනෙන්න ප්‍රතිපත්ති සහ කාර්ය ශූරත්වය ඇතුව වැඩ කරන එක ඒක තමයි අපිට දෙන්න පුළුවන් දේ